මේවට තමයි කියන්නේ නාකි විසේ ගෙටත් උසේ කියලා. මං කියන්නේ නර නාකි හම්පඩයට දෙන්න ඕන ගාණක් හාමිනේගේ අතටම දුන්නා නම් මේ කරදර මුකුත් නැහනේ. මං අහන්නේ සල්ලි මදින රටක් තියෙනවද? සිරිපාලේ ඔක. උඹට නම් රාහුගේ මහා දසාවම ලබලයි තියෙන්නේ කල්පනාවෙන් හිටු. මොනා සිරිපාලුඹ තනින් දොඩවන්නේ? ඔය නෝටු ටික මදින්න අර බරුවම කතා කරන්නද කල්පනා? කවුරු හරි එනකම් පුළුවන් නම් මැදමැද හිටා. මේ මැද පිටක් නේද? යාසයි. තාමත් ඇට බැරෙනවා. වැලවදුරු වගේ. හාමිනේට පොල් කට්ට වගේ දෝනේ. ඉන්න කැඳ ටිකක් දාලම මැදලා දෙන්න. කටනම් තියන බෝක්කුවක් වගේ. අච්චර අවු තියෙද්දි මේ වහේ වෙන තියලාද වේලුයි. ඉතින් වැඩි වැලේ දාලා වේලන්නේ. තාමත් එතනම් හාමිනේ මට වතුර ටික මිර කරලා දෙන්න. සුදු මදිනම් කියන්නේ නිල් ටිකක් දාලම දෙන්න. මේ කටනම් බොහොම වැඩි සිරිපාල. අපිටක මේ ගමන බසු නැහැ. පටට ඉබ්බෙක් දාලා මම නතර වෙන්නේ. ඉබ්බෙක් නෙමෙයි ගෙම්බෙක් දැම්මත් මං ඇත්තට කියන්නේ හාමිනේ. සල්ලි හොදලා මදින රටක් තියනවද මං අහන්නේ? කලිසම වගේ ක්‍රීස් එකක් තෝරන්න කියන්න මං නියමෙට තියලා දෙන්න. හයි. මම මැරගන්න. හයි ගෙන් කරේ දැලා හිටපන්. කවුරු හරි આવත් පුළුවන් නම් ගොන්නම් වගේ කියපන් හාමිනේ සල්ලි මදිනවා කියලා. එච්චරනේ අඩු. හරි හරි මං ගමටම කියන්නම්. අන්න ඇවිත් හාමිනේ. කවුද? ඇවිත් බලන්නකො. අපේ අරයා නානපතියා මිස්ටර් සයිමන්. රා පීප් එක වැහලා ඉඳලාද කොහෙද ගඳේ ඉන්න බෑ. පව් හාමිනේ කෙලින් හිටගන්න ෆුල් ට්‍රයි. ඒ වුණාට ඉනෙන් දෙකට කැඩලා යනවා. අන්න හාමිනේ වහනවා. කෙලින් මොකවත් අහන්න ලැජ්ජා හින්දා වෙන්න ඇති ඔය කටගුණම් බීගෙන ඇවිල්ලා තියෙන්නේ. හාමිනේ යන්න. යන්න. හාමිනේ යන්න. බලමු යත් මොකාට දෙන්න හදන්න කියලා. මේ මොන කතන්දරයක් එහෙම හදනව නෙමෙයි. මගේ තාත්තා වගේ මිනිහා. සල්ලි ටික ගන්න අමතක වෙලා ආපහු ඉල්ලගෙන යන්න ආවත් දන්නෙත් නෑ මිනිස්සෙ. ටික හිතේ. හා සුද්ධි. සෑමනේ මොකෝ මේ පැත්තේ නිකන් ආවන් නැද්ද මොකදද නිකන් අමුතු විදියක් නෑ මේ තන් නැද්ද බං ආ අද ඉරිදානේ ඒක තමයි මේ නෑ බං දන් නැද්ද අද කාත් එක්කද සයිමන් අයියා සලුනේ විල්සන් අයියටත් අහුණාද නෑ බං දන් නැද්ද අපුවම දන්නේ නැද්ද කියලා අනේ අපි කොහොමද දන්නේ අපුවම එම කියන්නේ බෝ හැම එකටම දන්නේ නැද්ද කියනවා දන්නවනම් අහනවා ඒ ඉරවත් පළගෙට ඔය ගෙට ගියාම එළියට පල්ලු එළියට ආපුවම ගෙට පල්ලු ආමිනේ ආ අරෝ මැදලා ඉවරයි කියන්නේ අයියා අර මෙව්ව කෑලි හත හරි හරි ඒක හැම තිබුණා වේ ඔන්නෑ ඇයි ආමිනේ අර පෙඟෙන්න දාපු සරුන් කෑලි හත එව්ව මැදලා ඉවරයි ආමිනේ දන්නවනේ මොනවද කියලා අර මෙව්ව මම කොබලොන දන්නේ ඒක හැම තිබුණා වේ නිකම්ම මේ සෙවුඩ උවිලකෝ මං එක පස්සේ අරන් තියන්න කිව්වනේ පස්සේ අරන් තියන්න හුලඟෑ ඉන්නේ හැමිනේ ඔන්න මට එහෙම දොස් කියන්න එපා ආයේ කක්කවත් අඩු වුණොත් තරම කොහොමද කොල්ල හුලඟෑන්නේ බ්‍රාමු කැවිලද සරවක් නෙවෙයි අප්පුවා මේ අයියා උනත් හුලඟෑන්න පුළුවන් ඔය ඉන්න තත්ත්වෙ උඩ පිටපාල පළකුණේ දෙකට මේ ගියා හැමිනේ හොඳ වැඩ ඉතින් සයිමන් නැයි කමුද බුලත් එකක්වත් ඕනේ නැහැ කෙල්ලේ මම්මි ආවේ මොකක් ගන්නද නැහැ දන්නේ නැද්ද ඕන දෙයක් ගෙනියන්න සයිමන් අයියෝ සල්ලි නැත්තම් ඔය පස්සේ ගන්න බැරි නෑ මොකද ගන්න නෙමෙයි ගෙනියන්න සල්ලි වලට නෙමෙයි මේ අර පිටු බම්බුව ආ පිටු බම්බුවද අම්මෝ ඒකේ තිබුණ මකුළු දැල් සයිමන් අයියේ. උන් මං ඒක පිගෙන්න දැම්ම. මකුණු දැල් විතරමද තිබුණේ? වෙන මොකවත් එහෙම මකුළු දැලුයි දූවිල්ලයි. මාස ගානකින් හොදලා නෑ සයිමන් අයියේ. නෑ නෑ නෑ. මං හැව්වේ සල්ලි වගේ. ආ. අයියෝ අයියෝ සයිමන් අයියත් කරන වැඩ. සල්ලි ටික නිකම්ම අතට දුන්නා නම් ඉවරනේ. මොකෝ මං ඉපා කියන්නේ මේ නොගෙන ඉන්න මේ ඕ පිටු බම්බුව මං ගෙනාපු හැටි පෙඟෙන්න දැම්මනේ සල්ලි ටික සේරම උඩාවිලා වතුර පෑවන හොඳ වෙලාවට කොල්ල දැකලා තියෙනවා තව පොඩ්ඩෙන් නෝටු ටික පෙඟිලා ඉරලා යනකම් අපි කවුරුවත් දන්නේ නැහැ බීලපයින් සයිමන් නැයිට මට ඔක කියන්න තිබුණානේ මම මෙහෙම දෙයක් කරුවයි කියලා අනිත් එක ඉතින් පොඩි ගාණක් කෑ 550ක් නේ ඇත්තද 550ම තිබුණාද සයිමන් නැයි නොදන්නා වගේ අහන හැටි 550ක්ම තිබුණානේ
මං කියන්නේ මේ පරණ කාසියක් වගේ ඉන්න මං ඔච්චර වටිනවද? පස්සේ මං ආපහු යන්නත් කල්පනා කරලා හිත හොඳින් දීපු තෑග්ගක් නොගෙන හිටියෝ සයිමන් නැගේ හිතේ දෙන්නේ කියලා නිකන් හිටියා. මං දැනගත්තා මොකක් හරි ජල්බරියක් කියලා අප්පුහාමි අයියා පිට්ටු බම්බෝ වෙන කොහෙවත් ගෙනෙන්නේ නැතුව හාමිනේටම දීපිය කියලා කිව්වාම. ඈ මං එහෙම කිව්වද කොල්ලෝ? නොදන්නා වගේ අහන්නේ. ඒ විතරක්ද මේක හාමිනේටම සුද්ධ කරන්න දීපිය කියලා කිව්වේ? අම්මපා? ඔව්. සයිමන් අයියටත් කොල්ලෝ කරන වැඩමනේ හිතෙන්නේ. අම්මපා? හාමිනේට පිස්සු. කොල්ලෝ තෑගි දෙන්නේ ඒවා පිට්ටු බම්බු අස්ස දාලාද? එමනම් පිට්ටු බම්බු වලටත් මාරි ඉල්ලුමක් තියයි මේ කොල්ලෝ කෙල්ලෝ තෑගි හුමාරු කරගන්න විදියට. ඒ කවර එක දාලා ඕක අතර දුන්න නම් ඉවරයි නේ අප්පුහාමි අයියේ. සිරිපාල කට කට. දැන් ඉතින් සයිමන් අයියට අපි මොනවද දෙන්නේ? කට ගැස්මට කියලා ඉතින් මේ ලුණු ගෙඩියක්ක? නෑ ඉතින් දන්නේ නැද්ද? ගත්තට හපන්න පුළුවන් ද අප්පුහාමි අයියේ? නිකන් රෝන් ටොක් දාන්න එපා කොල්ලෝ. මට කේන්ති ගොස් තම මං බොවුනත් හපනවා. ඒක නෙන්න. නිකන් ඉතින් සිරිපාල වැඩක් නැත්නම් අර පිළිගන්නට ගිහිල්ලා පිටු බම්බේ හොදපිය. හා හා. අනේ මන් දන්නේ. සයිමන් අයියට කොහොම ස්තුති කරන්නද කියලා මට දීපු තෑග්ගට. ඉතින් සයිමන් අයියේ තකහණියක් ආවේ මට සල්ලි හම්බුණාද කියලා දැනගන්නද? ඔව් ඔව් දන්නේ නැද්ද? හැබැයි අපි බාසුන හැටි විතරක් ඔයා ගැන කියන්න එපා. දන්නේ නැද්ද? සයිමන් අයියලා වගේ නවීන විදියට හිත නැහැ නෙමේ නේගොලු. හරුම පටු විදියට හිතන්න. මට කවුරු හරි රත්තරම් වලල්ලා නිකක් දුන්නත් ඒකටත් එයා රණ්ඩු වෙනවා. මොකටද පිට මිනිසුන්ගෙන් ඒවා මේවා ගන්න කියලා. හරිම හනමිටි අදහස් එයා ළඟ තියෙන්නේ. හ්ම්. මම එන්න ඉල. බලන්න. මම පිට බම්බේ සල්ලි ඔක්කොම තිබුණානේ. ඔව් ඔව් සයිමන් නයි. මේක ලුණු ගේ තියාගන්න. බලාගෙන. හ්ම්. සිරිපාල? ආමිනේ. අර සල්ලි ටික ඉක්මනට අරන් මරි. බෙරි හිඳුනට පස්සේ ඇවිල්ලා ඉල්ලයි දන්නේ නැත්නේ. ආ. මේ ආමිනේ. මැද්දා මැදිල්ලක් අම්මපල්ලක් කන පැලෙන්න. මේ බලන්නකො ටක් ටක් ගන්න ශබ්ද විතරක්. මේ දැන් බැද්ද පපඩමක් වගේ. ඈ? හාමිනේටත් ඕනනම් කොණකින් කෑල්ලක් වුණත් කාලා බලන්න. නියමෙට හැපෙනවා කර කර ගාලා. ඒ බලන්න මේ හැර දීපිය. මට මටගේ ගායක් නැහැ සල්ලි කොල හපන්න. හාමිනේ සයිමට කියන්නේ සයිමන් අප්පුහාමි අයියට කියන්නේ ආයෙමත් අපට සල්ලි යවන්න ඕන වුණාම අපිට කලින් කියන්න කියලා. එතකොට අර පිට්ටු බම්බු ඕනනම් ආයෙමත් එයාට අහපව් යවන්න පුළුවන්නේ. ඕක මොකද්ද ඉතින් මමත් නිකන් ඉන්නේ කේ ඔය ඉඳ හිට සල්ලි ටිකකුත් හොදලා මැදලා දෙන එක. ගාන්ටාරේ දැන් ගමම දැනගා සල්ලි මැද්දයි කියලා. අර පත ස්ත්‍රීකේ උස්සලා ඕනනම් මගේ මේ දකුණු අතේ විතරක් මසල්ස් ටිකක් වැඩිපුර දායි. ඕක මොකද්ද ඉතින් අපේ හාමිනේට හරියනවා නම් මම බට කියන්නේ. මාගේ අවසර නොමගෙන මාගේ අවසර නොමගෙන මාගේ අවසර නොමගෙන මාගේ අවත් දීරබලති දනු දෙරවෙමි කෲර තොපගේ එඩි විදලමි දීරබලති දනු දෙරවෙමි කෲර තොපගේ එඩි විදලමි ලප නොමවන් සඳසේ සමිගුණේනා සේ සමිගු මාස්ටර් කැන්දිනෝ ගා ඉන්නවා දැන් එකපැලේ 25ක් විතර ගිහම තාම් බරන උළුට ගන්න මේ කෙල්ම නඳුනාවෙ ඉන්න අමාරුන් නම් දෙයිකට එන්න ගම්ම නෝක අපිට වැඩක් කරන්න ඉඩ දීලා එන තවුද හැරලා ඉන්නේ නේද ඈ මං ඉතකට පත්තරේ වහන්න ගිහලා තංශන නින්න ගිහලා ගියා හොනේ ඉන්නේ කියනවා බලන්න පළමුවෙනි මනමේ වැඩි රජුර කවුද කියලා පුළුවන් ද කියන්න අත්තේ වැල්ලක් මේ මන්නර ඒ මන්නර ඒ මන්නර පුළුවන් නම් කියනවා බලන්න කවුද ඔයි පත්තරේ කියවන්නේ
මාලකු සිකුරිටි කාරෙන් නේදව? හොඳයි. මැදම රාත්‍රියේ හොරෙක් ඇවිල්ලා මැසින්තුවක්වත් දෙක් කළා. තමුසේකින් ඇහුවොත් අඩෝ බණ්ඩාරේ කෙපඬෝ මනමේ පළමුවෙනි වැද රජු කවුද කියලා ඇහුවොත් උත්තරේ දන්නේ නැත්තම් තමුසේ ලෝක අනාතයි නේ. ඇත්තකොට තමුසේගේ සිකුරිටි වැඩනුත් ඇති වැඩක් නැහැ. යන්ද මේ වාගේ වැදගත් දේවල් දැනගෙන ඉන්න ඕනේ අඩු ගානේ හොරෙක්වත් අල්ල ගන්න ඕනේ වෙච්ච වෙලාව. හ්ම්. ඊනෝ බලන්න. මොකද්ද? මේ මනමෙනාට්ටියේ පළවෙනි වැදගත් ජෝ කවුද කියලාද? ආ මොකද මන්නද? මම මනමෙනාට්ටියේ 37 පාරක් බලන මිනිහෙක් මේ සත පහක්වත් විඳන් කරන්නේ නැති. ඔව්. මනමෙනාට්ටියේ 37 පාරක් බලුවා. ඔව්. ඒකට දැක්කව? නිකන් නැතුව? කවුද කන්නේපා ඔය? මං ඒ කාලේ ලුම්බිනි රඟහලේ සෙකියුරිටි ජොබ් එක කරුවේ. මම මේ පෙන්නුවද බැලුවා. පෙන්නුවද බැලුවා. ඒ කමිසා. කොයිද තවසේ මං අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නේ නැනේ. උත්තරේද? එඩ්මන් විජේසිංහ. එයා විතරක් නෙමෙයි. ඕන්න රඟපාපු ඔක්කොගෙන් නම් කියන්න. එඩ්මන් විජේසිංහ කියන්නේ ඔයි සරච්චන්දර උන්නහගේ මනමේ නාදගමේ වැදි රජුන්ගේ පාත් එක කරපු මිනිසයා නෙමෙයි. මම හන්නේ ඉස්තල්ලම පළමුවෙනි වැදි රජුරුව ගැන. ඇත්තම වැදි රජුරුව ගැන. ඇත්ත වැදි රජුරුව? මං කොහොමද ඔය දන්නේ? කවුද දිසාහාමිද? ඉතේ පළමුවෙනි වැදි රජුරුව කියන්නේ අවුරුදු 10 ගානකට ඉස්සෙල්ලා ඒ කැලේ හිටපු වැද්දන්ගේ බොසා ඇත්ත රජුරෝ. වැද්දන් විජේසිංහ කියන්නේ මේ 20 වෙනි සතවර්ෂ ජීවත් වෙච්ච මිනිහෙක් නේ. අනේ බණ්ඩාරයෝ උඹලා වාගේ මැට්ටෝ තියනවා නෙමේ වාඩි. මැට්ටෝ? හොඳයි. තමුසේ නම් මේ ප්‍රශ්නේ උත්තර දෙනවකෝ. ඔය තමුසේ මහලුකු නාට්‍යකාරයානේ. ෂේක්ස්පියර් කියලාගේ මිනිස්සෙක් ගැන එහෙමත් අහලා ඇතිනේ. මොකද අපි ෂේක්ස්පියර් උන්නහැ ගැන මම නොදන්නේ. උන්නහැ තමයි අපේ වේදිකා නාට්‍ය පියා. ජූලියස් සීසර්, ඔතෙල්ලෝ, මැක්බෙත්, වෙනිසිය වෙලෙන්දා, රෝමියෝ ජූලියට්. ඔය තියන්නේ. හරි. ඒ අපි ඔක්කොම දන්නේ නැවනේ මාස්ටර්. තමුසේ මේකට උත්තර දෙන්නක් පුළුවන් නම්. ෂේක්ස්පියර් බැරන්ඩ් ඉස්සලා අන්තිමට කෑපු කෑම මොකද්ද? ලාස්ට් බයිට් එක කියන බලන්න. ඒ අන්තිමට කෑපු කෑම? තමුසේ දන්නවද හැබැයි? තමුසේ දන්නවද කියනකො මමනේ ප්‍රශ්නේ දැම්මේ. අනේ අම්මා පවන්නාරියෝ මම නම් දන්නේ නැහැ. මොනවද ඔය කෑවයි කියන්නේ? ඇපල් ගෙඩිය. මුද්දල පළම් වල්ලා. මං කොහොමද ඔය දන්නේ? මම යහගෙන සෙකියුරිටි කාරයෙක්. අංගව තමුසේ දන්නවද කියලා? ඇයි තමුසේනේ මහලුකු නාට්‍ය මාස්ටර්. ෂේක්ස්පියර් අන්තිමට කාපු කෑමවත් දන්නේ නැති තමුසේ කොහොමද ওই නාට්‍ය කරන්නේ? මේක අමූල්‍යක බොරුවක් නේ කියලා තියෙන්නේ. මම ගියා අපේ මායිලා ගෙදර. පිට්ටු බම්බු ඇතුලේ පිච්චක්වත් නැහැ. මේ පෙරේත කිඹුල් පතයා බොරුවනේ ගෑ ගහලා තියෙන්නේ. කාටද සයිමන් අයියේ පෙරේත කිඹුල් පතයයි කිව්වේ? කාටද? මට උන සෑම තමයි ගේපේක. මං හිතුවේ මෙතන දපල ඉන්නේ සිරිපාලයා කියලා. තමුසේ මෙතන දපල ඉන්නවා කියලා දන්නවනම් මං කවදාකත් එහෙම දෙයක් කියන්නේ නැහැ නේ. හරි මට ඇහුණා තමුසේ ගේපුව අනිත් ඒවත්. හොඳයි බබක කියන්නේ පිටු බම්බේ තුල සල්ලි තිබුණ නැහැ කියලා නේ. හරි. තමුසේගේ ගෑනේ නෙවෙයි මෑරුණත් මං දැනනවා ග්‍රාමසේක ළඟට. රුපියල් 500 ගාණක් කොහොත්තර හම්පට දරහවකට පූජා කරන තරම් ගොතඩිය නෙවෙයි මම. මොනවා? හම්පට දරහව? තමුසේ හම්පට දරහව කියලා කිව්වොත් මගේ මායියටද? ඔව්. තමුසේ මෙතන හිටිය නැත්නම් මම ඔයිටත් ඇඩියවා කියනවා. අන්න එහෙම වෙනවා. දැන් තමුසේ කොහෙද යන්න ලෑස්ති? තමුසේ ළඟට. බැරුණ පොලිසියට හරි යනවා. මං දන්නවනේ 550 ඒක තිබිච්ච බව. හරි ඔයි. පොලිසියෙන්ද තරම් දැන් මෙතන සිද්ධ වුනේ නැන්නේ. පුඩ කිව්වසල ඉන්නවකෝ. මං ආයෙම සැරයක් ගිහලා අපේ මායියත් එක්ක කතා කරලා බලන්නම්කෝ. කියන්න බෑනේ. ගෑනු කියලා જાතිය තියාගෙන නැහැ කියනවා. නැත්තන් තියනවායි කියනවා. ඒක නම් ඇත්ත සයිමන් අයියේ. කියලා වැඩක් නැහැ ගෑනු ගන්න.
අර සින්දුකුත් තියෙනවනේ ගෑනු ගැන විස ගෝර නාග විස කලතා සූ කිරිද්ද පැනිද එහි දවත කලතලා සටක් සෙව් මායිමේ බඹා මැව්වේ ස්ත්‍රී ලෝකෙට අනේ බණ්ඩාරය උඹද ගෑනු ගැන තවත් ඔයිද හා දැනගන්න ඕන නහපන් මගේ මම ගෑනුන්ට ඇඩ් කරමු මිනිහේ මොකද හිනායන් බහර දිනද මෙහෙම කවියක් වරෙක කොමලයි පරදයි රුසිරුලතා වරෙක රළුයි සිහිවෙයි වන රුදුරු සත කොයි හරකද මැව්වේ මේ අපුරු සත ඇටුවත් බැරි නැටුවත් බැරි ගෑනු සත හරක හරක නෙවෙයි කොයි හපනද මැව්වේ මේ අපුරු සත දන්නත මයෙන් අහගන්න අනුන් පුගන්නන් ඉස්සලා තමුන් ගැනගෙන ඉන්න එන නිමලශ්‍රී මට තව ප්‍රයත් දෙනෝ මම ආයෙම සරය ගිහලා අපේ මායව හම්බෙලා සල්ලි තියනවා නම් කනට ගහලා හරි අරන් එන අනේ අය තමසේ බබකයි කනට ගහ එහෙනම් අපි උදේ වෙනකම් බලන්නම් තමසේ එනවද කියලා නාවත් පොලිසියට ගන්නම් අන්තිම වරට දකින්නෙට ඇඳ හෙටි සුදු මේස් බැනියමක් සා අලි ලොකු සරමක් කියලා අපිට දන්න බබක් කනේ සයිමන්ුන් නැහැ යනවා නම් හෙල්මට් ඇහුකුත් අරන් යනවා ආ යෝතිරත් මම මෙච්චර පරක්කු උනේ දැන් තුනක් පහ වෙලානි අද වැන් එකක් පුරෝලා ඇවිත් කාලා ගියා කටුනායක ගිහින් එන කට්ටිය තව ඩිංගෙන් ජෝතිරත්න මාමට දවල් කෑම නැතු යනවා mantrī tumekuge gedara ekagena giya teendareyak balawa ganna kiyala kelle pajaro ekeng ekka gihilla pajaro ekenma genath dassuwa ඇයි දැක්කේ නැද්ද රතු පාට වාහනේ අම්මා ඒකේ ඇතුලේ සීතලේ බැරුවා නුවර එළියා වගේ හරියට අම්මපා එහෙනම් ජෝතිරත්න මාමට අද අතමිට සරු ඇති ඇයි මන්ත්‍රීතුමේගේ ගෙදර නෙගියේ සත්‍යයක් ගත්තේ නෑ කෙල්ලේ මේ අම්මපා ඇත්ත හානි ඒයි ඇයි කියන්නේ උන්නෙහි අත්සන් කරපු ධෛර්යයක් දුන්නා මට ධෛර්යයක් එහේ මොකද්ද ජෝතිරත්න මාමේ උඹ ධෛර්යයක්වත් දන්නේ නැද්ද කෙලේ මේ තියෙන්නේ ආ මේ හා ධෛර්යයක් දින පොතක් නේ ඒක තමයි මං කියුවේ ධෛර්යයක් සිංහල විතරක් ඉගෙනගෙන මදි ඉංග්‍රීසි වචන දෙක තුනක් ඉගෙන ගන්න ඕන ජෝතිරත්න මාමේ මේක පරණ එකක් නේ ජෝතිරත්න මාමේ ගිය අවුරුද්දටත් එපිට අවුරුද්ද එකක් 91 ඒ වුණාට ඕකේ මොකවත් ලියලා නැහනේ අලුත් එකක් තිබුණේ නැහැ ඉතින් මං උන්නහයට කිව්වා කමක් නැහැ එහෙනම් ඕකවත් අස්සම් කරලා දෙන්න 91 දිනයක් දාලා ඒ අවුරුද්දේ දුන්න විදියට ඉතින් පරණ එකක් කරම්මක් කරන්නද ජෝතිරත්න මාමේ ඕකේ මුකුත් ලියන්නත් බෑනේ දිනත් වෙනස්නේ මං හිතුවා උඹලා ඔය වගේ දෙයක් අහයි කියලා. කෙල්ලනේ උඹලට තේරෙන්නේ නැද්ද ඕකේ තියෙන වටිනාකම? ජාන්ති කෙල්ලේ. ඔන්න ඕකේ දෙවෙනි පිටුව පෙරලා බලපන් මොනවද ලියලා තියෙන්නේ කියලා. හිතවත් කලා නිදි දෛවඥ ජෝතිරත්න මහත්මා වෙතට දේශප්‍රිය ධනපාලගෙන් කියලා. ඒ කියන්නේ මහත්මයා නෙවෙයි මහත්මා කියලා ඉලීලා තියෙන්නේ ඕකේ. හරියට මහත්මා ගාන්දි වගේ. මන්ත්‍රීතුමෙකුගෙන් එහෙම එකක් අහගන්නවා කියවපම කොහොමද හිටීද? උඹලා දැක්කේ නැද්ද ඔය අත්තන්ට යටින් mantri මුද්‍රාව ගහලා තිනවා දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු mantri කියලා. මට නම් ඒත් තේරෙන්නේ නැහැ මේක ඇති වටිනාකම. මේක පරණ ඩයරි එකක් නේ ජෝතිරත්න මාමේ. ඒකනේ කියන්නේ කෙල්ලේ උඹලගේ මොළ
හැඳිමිටේ තරමටයි කියලා. මම ඕකේ සටහන් කීපයක් එහෙම් මෙහෙන් ලියලා ඕක අර ස්තෝප්වේ ටීපෝ එක උඩ තියලා තියෙනවා. කේන්දරයක් බලව ගන්න කෙනෙක් ආවම මම ටිකක් පරක්කු වෙලයි එළියට එන්නේ. අපේ උන්ගේ සිරිතක් තියෙනවනේ නිකන් ඉන්නකොට අතපය නිකන් තියාගෙන ඉන්න බැරි. උන් ඉතින් ඔය පොත පෙරලලා බලනවා. එතකොට මොකද්ද ඉස්සලම පෙනෙන්න තියෙන්නේ? දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දේශප්‍රිය ධනපාලගෙන් හිතවත් කලානිදි ජෝතිරත්න මහත්මයාට තුටු පඳුරක්. නිකං ජෝතිරත් නෙවෙයි, හිතවත් ජෝතිරත්න මහත්මයාට. අනික උන්නැහෙගේ අතින්මයි ලියලා තියෙන්නේ. සුළුපටු නම්වත් දෙක. වෙන මිනිස්සු වැඩක් කරව ගන්න කුර ගෙවනකල් බංගලාවට බඩ ගාලයි උන්නැහෙගේ මයිල් ගහක්වත් බලා ගන්න වාසනාව ලබන්නේ. මට එහෙමද? උන්නැහෙගෙන් තුටුපඳුරු වශයෙන් වටිනා ධෛර්යත් ලැබෙනවා මට. අනේ ඇත්තට ජෝතිරත්න මාමත් කරන දේවල් මාර මොලේ නේද නංගි? ආ සයිමන් මාමත් එන්නේ. එයා නම් කාලේ ගියේ වේලපහේ සුමනපාල මාස්ටර් එක්ක. ඒ දෙන්න ඒ වෙලාවේ නම් හිටියේ රා මුට්ටියක් විතර සප්පායම් වෙලා. ඔව් ජෝතිරත්න මාමේ අපිට හරි hina දෙන්න මෙතන කියපු දේවල් වලට. මං තව හොදි ටිකක් අරන් එන්න. අම්මෝ! ඇයි ඒ මොකද? තමුසේ මාස්ටරුයි දෙන්න දවල් රා කාලයකට දෂ්ට කෙරුවා කියලා නම් ආරංචි. මොකද මාව ඇහුවේ ඒ තුටි කිවර කරන්නද? තමුසේගේ මූණ දිහා බලපුවම නම් එහෙම ගතියක් පේන්න නෑ. මොන ගතියක්ද උයි? මාර අකරතැබ්බයන්නේ සිද්ධ වුනේ. ඇයි? ඒකෙන් මේකෙන් වෙරි ටික ඉඳලා යනවා දන්නේම නෑ. ගෑන්තියෝ! ඔන්නේ කහට කොප්පයක් ගෙනෙන්කෝ. පොලිසියන වැඩක්නේ සිද්ධ වෙලා තියෙන ජෝතිරත්න උන්නේ. ඇයි ඇයි සයිමන් උන්නේ? මොකද්ද ඇස්පෙක්ට් එක? කාර්ණේ කියන්නේ ඉස්සෙල්ලා රුපියල් 550ක් පුළුවන් නම් දෙනවකෝ. මම මාසෙන්ත වැඩ කුලි ගත්ත ගමන් සේරම එකපාරට දීලා දාන්න. එපා 400ක් දෙනවා. ඉතුරු ටික මල්ලඟ තියෙනවා. හරි හරි මොකද්ද වමනාව කියනවකෝ? 400ක් නම් ඉතින් ඔය දෙන්න බැරිය. ඒක දිග කතාවක්. පන්තමිසර කෙටියෙන් කියන්නම්කෝ. තමුසර මතකද? අර වාඩියේ තැන් තැන් වල බිම දාලා තිබුණ අපේ පරණ පිට්ටු බම්බු. අන්න ඒක අපේ පිට්ටු බම්බුව. අපිට කොහෙන්ද පිට්ටු බම්බුව? තමුසෙක් ඒක ගැන වෙන්න ඇති ඔය කියන්නේ. හරි හරි ඉතින් මගේ කියමුකෝ. මොකද කියමුකෝ කියන්නේ? ඒක තමුසගේ තමයි. හරි මගේ 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 නමත් ගහලා තියෙන මගේ පිය උරුමෙන් අවුත් වෙච්ච මගේම පිට්ටු බම්බුව. ඉවරයිනේ. දැන් ඉතින් මේ කතාව අහනකො මේ කුණු පෙරේත ලෝභ කිඹුල නිමල සිටියා. ඕක මේ පිට්ටු බම්බු ඇතුලේ සල්ලි වාගයක් හංගලා. මොනවා පිට්ටු බම්බු ඇසේ සල්ලි හංගලා? ඇයි මේක කණ්ඩෙපාය මොන ඉලව්වකටද? පොඩ්ඩක් ඉන්නකෝ කියලා ඉවර වෙනකන්. තමුසිතේක වචන පහක් කතා කරන්න බෑනේ පයින්වන්. ඉතින් ඒ ඉලව්ව ඇසේ සල්ලි තියෙන බවක් දන්නේ නැතුව මං ඒක සුද්ධිර දුන්නා. බබක්ක ගියා විතරයි එහෙනම් තමුසෙත් ඒක සුද්ධිට තෑගි දුන්නේ. සයිමන් ගොයියෝ තමුසෙත් අපි හිතාගෙන හිටපු ජාතියකෙක් නෙවෙයි එහෙනම් බලාගෙන ගියාම ඈ. වයසට හරියන විදිය දේවල් දාම්මප තමුසෙත් කරන්නේ. උණුහරප කතා නොකර ඉන්නවා ඔයි. සුද්ධි මාත් එක දවසක් කිව්වා සිරිපාලේ ඒකගේ පිට්ටු හත්තිලව් බම්බුව බිම දාලා කඩලා දැන් ඒකට පිටු ටිකක් අතම්බ ගන්න විදිහක් නැහැ කියලා. ඉතින් අසල්වැසියෙක් වශයෙන් උදව්වක් උපකාරයක් කරන්න ඕන හින්දා තමුසගේ එක ඒ මනුස්සයාට දුන්නා. ඕක මොකක්ද? බයිබලෙත් තියෙන අසල්වැසියන්ට ප්‍රේම කරපල්ලා කියලා. අන්න එහෙම වෙනවා. ඔන්න ඉඟුරු කෑල්ලකුත් දැම්මා සයිමන්. ඒක හොඳයි කෙල්ලේ. හැබැයි කවුද දන්නේ මෙච්චර තැන් තියෙද්දි මේ හම්පට නිමල සිරියා උගේ තුට්ටු දෙකත් මේ පිටු බම්බු අස්සේම වයි කියලා? ඒකනේ කියන්නේ. දැන් කීයක් තිබුණයි කියලාද කියන්නේ? 550ක්නේ. ඈ කොහමද දන්නේ එච්චර තිබුණාද කියන්න? මූ බොරු කියනවද දන්නේ නැහනේ. ටිකක් හොයලා බැලුවේ එහෙම නැද්ද? මොකද නැත්තේ? මං සුද්ධිගෙන්ම ඇහුවා. හරියට රුපියල් 550ම තිබිලා. ඉතින් මොකද්ද ප්‍රශ්නේ? ඒකේ සල්ලි ආපහු දෙන්න බෑ කියනවාද?
දෙන්න බෑ කියනවනම් මොකද ඔයි මෙතන තියෙන ඊට වඩා ලොකු ජල් වර්ගයක්නේ ඒ කියන්නේ ඒ කියන්නේ කෙල්ලගේ හිතේ කවුද කෙල්ල කිව්වේ මේ කතාවට කෙල්ලෙකුත් සම්බන්ධද මෙච්චර වෙලා හැම දෙයක් කියුනේ නෑනේ කෙල්ල කිව්වේ සුද්ධිට ඔයි ආ සුද්ධිට ආ ඔව් ඔව් ඒකට කමක් නෑ ඒකිට ඉතින් අවුරුදු 37ක කෙල්ලක් නෙවෙයි අබර ගෝයත් ඔය තල ගෝයා වගේ පේන අවස්ථාවල් අනන්තවත් තියෙන්නේ දැන් එතකොට ඔය සුද්ධි කෙල්ල මක් කරුවයි කිව්වේයි ඒගමන තමයි මට ටික කෝච්චකේ දාන්න හදන්නේ නේද වැරදිලා කියවෙච්ච වචනකට තමයි නිකම් මේ ගංජා ගහගත් යකා වගේ තද වෙච්ච එක මමනේ කේන්ති ගන්න නැතුව වෙච්ච දේ කියනකොට අර සුද්ධි ගෑනේ නෑ 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 අපි කියමු කෙල්ල කියලා ප්‍රශ්නයක් නෑ තමසර ඕල් මොරන් දන්දෝයි අවුරුදු 18ක් තිස්සේ කසාද බැඳලින ගෑනෙකුට කෙල්ල කියන්නේ කතාව අහගන්නකෝ එහෙම පයින් නැතු අම්මා පම් මෙලහකට දමල ගහලා ගිහිල්ලා තමුසේ රුපියල් 400ක් දෙනවා කියෝ හින්දා මෙහෙමවත් ඉවසන් ආ පෝ තමුසේ තරියට බබක්කා වගේමනේ කාච කාචි දැන් තමුසේ සුද්ධිකෙන් ආපහු සල්ලි ඉල්ලපුවම ඉල්ලුවේ නෑනේ වා මොනවා ඉල්ලුවේ නෑ උනේ මං ඉල්ලන් ඉස්සෙල්ලා ඒක කිය අපි සල්ලි ටික ලැබුණ බොහොම ස්තුතියි සයිමන් අයියේ කියලා ඒක හිතලා තියන්නේ මම මේ කෙලින් දෙන්න තියෙන ලැජ්ජාවට සල්ලි ටික පිටුම්බ ගැතුන දාලා මේකට තෑග්ගක් වශයෙන් දුන්නයි කියලා. පිටික ඉල්ලලා නාහින් අඬනවා. නැත්නම් උ පොලිසිය දැනගන්න. ඉතින් ඕයි. මේක තෑග්ගක් නෙවෙයි අනුන්ගේ සල්ලි කියලා සුද්ධිට තේරුම් කරලා දීලා ඒ සල්ලි ටික ආපහු ඉල්ලලා නිමල සිට දෙන එකනේ තියෙන්නේ. ඈ. ඕක මොකද්ද? බෑනේ. ඈ. ඒක ඒලෙලාම කිව්වනම් ඉවරයි. දැන් පරක්කුණා වැඩි. අනික දීපු දෙයක් කොහොමද ආපහු ඉල්ලන්නේ? ඉතින් තමුසේ ඒකිට ඒ සල්ලි දුන්නේ නෑනේ. බැරි වෙලා ගිය එකක් නේ. ඒක දන්නේ මන්නේ. ඒක හිතන් ඉන්නේ මන් දුන්නයි කියලානේ. ඒක නෙවෙයි ජෝතිරත් දුන්නේ. මන් දැන් හිතාගෙන ඉන්නේ ගිය දේ ගියාවෙන් කියලා. මගේ අතින් හරි රුපියල් 550ක් හොයලා දීලා නිමල සිරියකින් ගැලවෙන්න කියලා. දැන් එතකොට තමුසේ සුද්ධිගෙන් ඉල්ලන්නේවත් නැතුව ඒ මුදල තමුසේක සාක්කුවෙන් දුන්නයි කියලා නිමල සිරියා දැනගත්තොත් ඒ මිනිහා බලයි මේ මොකද යකඩෝ මේ කියලා නෑ නෑ තමුසේ එහෙම අසම්මත වැඩක් කරනවා කියනවා නෙවෙයි සයිමන් ගොයියෝ දන්නේ නැද්ද ඉතින් සුද්ධි තැහැට කන්ට පේන හිත හොඳ එකීනේ නෑ නෑ ඔයි මං නිවල සිරියට කිව්වේ පිට්ටු බම්බු දුන්නේ අපේ මායියට කියලානේ ඉතින් දැන් මම මේ ආවේ බබක්කගෙන් සල්ලි ඉල්ල යන විදියට යන්නේ තමුසේ තම්මා පාඔයි හිත යට වෙන අරමුණක් තියාගෙන මේ වැඩේ කෙරුවා කියලායි මට නම් හිතෙන්නේ නැත්නම් ඉතින් කෙලින්ම කියන්න තිබුණ නිමල සිරියට මේ පිටු බම්බු දුන්නේ සුද්ධිට කියලා. හා ඒකෙන් මට වැඩක් නැහැ. අපි යම් වාඩියට. මං තමුසේ දෙන්නම් රුපියල් 400. රොසලාක්කේ මෙන්න මේ කෑම සල්ලි ගත්තා නම්. ආ තමුසේ කහටේකුත් දීවා නේද? ආ ඒකත් ගන්න මේකේ.